මට මතක් වුණේ හිට්ලර් ගැන. අද මහින්ද රාජපක්ෂ ඇයි තමන්ගේ ආණ්ඩුව ඇති කරේ කියලා කිව්වහම මට මතක් වුණේ හිට්ලර් උත් බලයට ආවේ සුළුතර ආණ්ඩුවකින්. කිසි දවසක බහුතරයක් තිබුණ නැහැ. ඒත් මොකද්ද කරේ? ඒ සුළුතර ආණ්ඩුක අරගෙන ඒ සුළුතර ආණ්ඩුවෙන් ඒකාධිපතිවාදයක් ඇති කරා. ඒ සුළුතර ආණ්ඩුවෙන් මිලියන 10ක් මරලා දැම්මා. ලෝක යුද්ධයක් ඇති කරා. හිට්ලර් ලෝක යුද්ධයෙන් පස්සේ ජීවත් වුණා නම් එයා රුසියන් අයටයි ඇමරිකන් අයටයි සුද්දන්ටයි කියන්නේ මට ඕනේ වුණේ මහා මැතිවරණයක් විතරයි කියලා. කතානායකතුමාට මුල් ආසනය ගන්න ඉඩ දුන්නේ නැහැ. මොකද්ද මේ මොලේ තියෙන මිනිස්සුද? කොහොමද රටක් පාලනය කරන්නේ? කතානායකතුමාගේ ආසනයේ පිටිපස්සේ දොරටු දෙකක් තියෙනවා. ඒගොල්ලෝ ගිහින් දොරටු දෙකම අල්ලගත්තා. වටේ තියෙන දොරටු හයයි. කතානායකතුමා අනික් දොරටුවෙන් ආවේ. මේ මිනිස්සුන්ට පුළුවන් ද රට පාලනය කරන්න? බය නැතුව ආවා. අන්තිම මොනවාද කරේ? මිරිස් කුඩු ගෙනල්ලා ගැම්බුවා. ප්‍රජාතන්ත්‍රවාදය මිරිස් කුඩු බවට පත් කරා. දැන් කියනවා අපිට ඕන වුණේ මහා මැතිවරණයක් කියලා. පොහොට්ටුවේ අයත් අපිත් ඔක්කොම ඡන්දේ දුන්නා 19 වෙනි සංසදයේ. එතන සුද්ධ සිංහලෙන් තියනවා අවුරුදු 4 මාරක් තුර පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන් 3 දේක ඡන්දයක් තියනවා නම් විතරයි කියලා. ඉතින් ඕක නෑ කියලා කියන්න ලිතුනියාවේයි ලිතෝනියාවේයි ලතෝනාවේයි කොසෝවයි හැම තැනම පොත් ඇවිල්ලා කිව්වා. මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරන්න, ඒ නිදහසේ සමාජයේ ඉතුරු වැඩ කටයුතු අරගන්න අපිට ඒක ලබලා දෙන්න කියලා මම කියන්න කැමතියි. මේ වැඩ කටයුතු කරන්න අපි ඔක්කොම එකතු වුණා. අපි තරඟ කරේ එක්සත් ජාතික පෙරමුණ හැටියට. දැන් අපි අලුත් සන්ධානයක් දේශපාලන පක්ෂයක් හැටියට ලියාපදිංචි කරනවා.